අද කතා කරන්නේ දෙවන ලෝක යුද්ධයේ ඉවරුණාට පස්සේ වුණ අමුතු විදිහ සිද්ධිය ගැන. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දෙවන ලෝක යුද්ධය සඳහා සහභාගී වෙච්ච රටවල් වල ආර්ථිකය නම් ගොඩක් දරුණු වුණා. යුද්ධය නිසා රටවල් වල තිබුණ ආර්ථිකයට වටිනා සම්පත් නැති වුණා වගේම යුද්ධයෙන් පස්සේ ආර්ථිකයට වටිනා සම්පත් ගොඩනගන්න පුළුවන් ප්‍රතිපාදනක් නැති වුණා. විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු වලට ඕන කරන වාහන හිඟ වුණා. හැබැයි යුද්ධය ඉවරුණාට පස්සේ යුද්ධයට භාවිත කරපු රථ වාහන මිලියන ගණක් තිබුණා. මේ රථ වාහන යුද්ධයෙන් පස්සේ කිසිම දෙයකට භාවිත කරේ නැහැ. මෙන්න මේ රථ වාහන තමයි සාමාන්‍ය ජන ජීවිතේට මෙන්න මේ විදිහට භාවිත කරන්න ගත්තේ. මෙන්න මේ හේතුවින්දම යුද්ධ කාලේ භාවිත කරපු යුද රැංගි වගේ දේවල් ඒ කාලේ කෘෂිකාර්මික වැඩ කටයුතු වලට භාවිත කරේ මෙන්න මේ විදිහට. ගොඩක් වෙලාවට කෘෂිකාර්මික වැඩ කටයුතු වලට ඕන කරන ට්‍රැක්ටර් වගේ රථ වාහන මේ කෘෂිකාර්මික වැඩ කටයුතු වලට ඇති තරම් තිබ්බේ නැහැ. ඒකින් තමයි මේ යුද වාහන නැත්නම් මේ යුද රැංගි ට්‍රැක්ටර් විදිහට භාවිත කරන්න ගත්තේ. ඉතින් ට්‍රැක්ටර් විතරක් නෙවෙයි විවිධ වර්ගයේ කෘෂිකාර්මික වැඩ කටයුතු වල වටින කරන උපකරණ මේ යුද රැංගි වලින් හැදුවා. ගොඩක් වාර්තාවල කියවෙන්නේ මේ විදිහට යුද උපකරණ මේ විදිහට කෘෂිකාර්මික වැඩ කටයුතු වල භාවිත කරන්න ගත්තට පස්සේ අස්වැන්නත් වැඩි වුණා කියලා. මුඩු බිම් ඒ වගේම විවිධ කැලෑ එලිපෙලි කරන්නත් මේ තියෙන යුද රැංගි විවිධ රථ වාහන වලට පරිවර්තනය වුණා කියලා තමයි වාර්තාවල කියවෙන්නේ. ඉතින් ඒ වගේ රථ වාහන කිපයක් තමයි අපි මේ දකින්නේ. කෘෂිකාර්මික වැඩ කටයුතු වලට වගේම ඒ වගේම මිනිසුන්ගේ යටිතල පහසුකම් දියුණු කරන්න හදපු විවිධ වර්ගයේ රථ වාහනත් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දොඹකර ඒ වගේම අගල් කපන යන්ත්‍ර ඒ වගේම බර අදින තවත් රථ වාහන මේ විදිහට මේ යුද රැංගි භාවිත කරලා නිෂ්පාදනය කරලා තිබ්බේ මෙන්න මේ විදිහට. යුද රැංගි වගේම යුද්ධ සඳහා භාවිත කරපු යුද ට්‍රක් කෘෂිකාර්මික වැඩ කටයුතු වලට භාවිත කරලා තිබ්බේ මෙන්න මේ විදිහට. ඒ වගේම යකඩ ටොම් බිලියන ගණක් පාවිච්චි කරලා හදලා තිබිච්ච මේ යුද උපකරණ සමහරක් ඒවා කැබලි කරා. මේ යකඩ භාවිත කරේ ආර්ථික වර්ධනය සඳහා භාවිත කරන්න විශේෂයෙන් ගොඩනැගිලි ඒ වගේම විවිධ දේවල් ගොඩනගන්න තමයි මේ යකඩ ආපු භාවිත කරන්න ගත්තේ.